නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න සත්පුරුෂ පිංගුතුනි නිර්දේශ දේශනා මාලාව සමගයි ඔබ මේ සම්බන්ධ වෙන්නේ. අද පිංගුතුන්ට දේශනා කරන්නේ අර්ථදණ්ඩ සූත්‍ර නිර්දේශයට අයත්වන 19 වන ගාථාව. මේ සූත්‍ර නිර්දේශයේහි මුළුමනින්ම වගේ දක්නට ලැබෙන්නේ නිර්වාණ මාර්ගය සහ ඒ නිවන අවබෝධ කරගත් උතුමන් වහන්සේලාගේ ස්වභාවය පිළිබඳව. අර්ථදණ්ඩ සූත්‍ර නිර්දේශය හොඳට අර්ථ විවරණය කරගත්තොත් ඒකාන්තයෙන්ම නිවන පැහැදිලි කරගන්නට නිවන් මඟ පැහැදිලි කරගන්නට හොඳ අවස්ථාවක් වෙනවා. දැන් අද ඔබට කියා දෙන්නේ 19 වන ගාථාව අනේජස්ස විජානතෝ නත්ති කාචි නිසංඛිති විරතෝසෝ ව්‍යාරම්භා ඛේමං පස්සති සබ්බදිහි කියන මෙන්න මේ උතුම් ගාථා රත්නය ආශ්‍රය කරගෙන ධර්මසේනාධිපති සැරියුත් මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් අර්ථ විවරණය කරලා තියෙන එදහම් කොටස තමයි ඔබට අද මේ පැහැදිලි කිරීම සිද්ධ කරන්නේ. ඉතාමත්ම වටිනා ධර්මාර්ථයන් මෙහි ගැබ්වී තියෙනවා. ඔබේ සසර ගමන නිමා කරගන්නට, ඔබේ ජීවිතය හරි මගට ගන්නට බෙහෙවින්ම මේ දහම් කරුණු උපකාරවත් වෙයි. ඉතාමත්ම වමනාවෙන් සිත තැන්පත් කරගෙන ධර්ම ගෞරවය උපදවාගෙන මේ දේශනාව ශ්‍රවණය කරන්න. ගාථාරත්නයේ සඳහන් වෙන්නේ අනේජස්ස විජානතෝ. තෘෂ්ණාව රහිත වූ සංස්කාරයන් දුක්ඛ වශයෙන් දැනගත්තා වූ තැනත්තාට. එතකොට තෘෂ්ණාව රහිතයි සංස්කාරයන් දුක්ඛ වශයෙන් දැනගත්ත තැනත්තාට නත්ති කාචි නිසංඛිති කිසිම සංස්කාරයක් ඇත්තේ නැහැ. කිසිම සංස්කාරයක් නැහැ. විරතෝසෝ ව්‍යාරම්භා උන්වහන්සේ සංස්කාරයන්ගෙන් වෙන් වෙලා ඉන්නේ. ඒ නිසා කේමං පස්සති සබ්බදී සියලු තැන්හිම අභය දකිනවා. කිසිම තැනක උන්වහන්සේට බයක් පෙනෙන්නට නැහැ. ආපහු ඒකේ අර්ථය බලමු. මේ දල වශයෙන් අර්ථය අරගෙන බලමු. තෘෂ්ණාව රහිත සංස්කාරයන් දුක් වශයෙන් දැනගත් ඒ උතුමන් වහන්සේට කිසිම සංස්කාරයක් ඇත්තේ නැහැ. උන්වහන්සේ සංස්කාරයන්ගෙන් වෙන් වෙලා හැම තැනකම ක්ෂේමය දකිනවා, අභය දකිනවා. සාමාන්‍ය ජීවිතයක් දුකින්, බයින්, උපද්‍රවයන්ගෙන් පෙළෙනකොට නිරුපද්‍රුතව, නිර්භයව, ඉතාමත් ශාන්ත වැඩ ඉන්න පුළුවන්කම තියෙනවා ආර්ය ශ්‍රාවකයාට. බේශාසනේ පිංගුතුනි සැනසෙන්නට තියෙන මගක්නේ. දුක නිමා කරගෙන උතුම් සැනසිල් අත් කර ගන්නට තියෙන තැන. එතකොට රහතන් වහන්සේ කියන මේ මහා උතුමාණන් වහන්සේ ධර්ම මාර්ගයේහි හරියට ගමන් කර නිසා කිසිම තැනක, කිසිම දිශාවක, කිසිම ආකාරයක බයක් නොදකිමින් නිර්භයව, උපද්‍රව රහිතව වාසය කරනවා. අදත් යම් කිසි කෙනෙක් මේ ධර්ම මාර්ගයේ ඒ විදිහට ගමන් කළොත් ඒ සැනසිල්ල එහෙමම අත් කරගන්නට පුළුවන්. පිංගුතුන නිවෙන්නට මඟ විවෘත කරලා තියෙද්දිත් නොනිමී ඉන්නවා කියන එක බලන්න, මේ කෙලෙස්වල ස්වභාවය කොයිතරම් රළුද කියලා. සැනසෙන්නට මාවත විවර කරලා දීලා තියෙනවා. ඒත් ඒ මාවත හොයාගන්නේ නැතුව තමන් දන්නා වූ ඒ දුර්ග මාර්ගයේම, කෙලෙස් සහිත මාර්ගයේම ගමන් කරලා දුකට පත්වමින්, පීඩාවට පත්වමින් ඉන්නවා. අද ඔබට මේ කියා දෙන දහම් කරුණ ටික පින්වතුනි හොඳට හිතට ගන්න. ඔබේ ජීවිතයට ඒක කොයි තරම් වැදගත් වේද කියලා පින්වතුන්ට තේරුම් ගන්න පුළුවන්. අපි මේ ගාථාව එක එක පදයක් පදයක් පිළිබඳව අරගෙන අර්ථය බලමු, පරීක්ෂා කරලා එතකොට තමයි මේක සම්පූර්ණම කාරණාව තේරෙන්නේ. දැන් මේ සංක්ෂිප්ත අදහසනේ කිව්වේ අනේජස්ස විජානතෝ, තෘෂ්ණා රහිත වූ
සංස්කාරයන් දුක් වශයෙන් දන්නා තැනත්තාට කියලන්න කිව්වේ. දැන් මේක අනේජස්ස කියන්නේ මොකක්? ඇයි මේ අනේජස්ස කියලා කිව්වේ? ඒජා කියලා කියනවා තෘෂ්ණාවට, තණ්හාවට කියන තවත් නමක් තමයි ඒජා කියලා කියන්නේ. ඒජා නැති පුද්ගලයා, ඒ තෘෂ්ණාව දුරු කළ පුද්ගලයාට කියනවා අනේජ කියලා. තණ්හාව නැති කළ පුද්ගලයා. අන්න ඒ තෘෂ්ණාව දුරු කළා වූ සත්පුරුෂයා පිළිබඳව තමයි මෙහිදී මේ කතා කරන්නේ. ඒකයි අනේජස්ස කියලා කිව්වේ, තෘෂ්ණාව නැති පුද්ගලයාට. ඊළඟට උන්වහන්සේ විජානතෝ සියලු සංස්කාරක ධර්මයන් දුක් වශයෙන් දන්නවා. යම් කිසි සමුදය වන ධර්මයක් තියෙනවා නම් ඒ සියල්ලම නිරෝධ වන ස්වභාවයෙන් යුක්තයි කියලා දන්නවා. මේක හරිය වැදගත් තැනක් පිංගුතුනි. දැන් ඔබත් දන්නවනේ ලෝකේ හටගන්න දේවල් කැඩෙනවා බිඳෙනවා කියලා. ඔබත් දන්නවනේ ලෝකේ දුකයි කියලා. හැබැයි එහෙම දැනගත්ත ඔබට සියලු දිශාවන්හි නිර්භය භාවයක් පේනවද? නෑ, ඔබට එහෙම එකක් ඇත්තේ නෑ. ඔබට අනාගතයේ පිළිබඳව තියෙන නිර්භය භාවයක්ද, එහෙම නැත්නම් සැක සංකා සහිත බියස්ස භාවයක්, භයස්ස භාවයක්ද? මොකක් වෙයිද දන්නේ, මොනාට මූණ දෙන්න වෙයිද දන්නේ නෑ. අනාගතයේ මොන වගේ දෙයකට අපිට මූණ දෙන්න වෙයිද දන්නේ. ඔබට තියෙන පිඟුදුන සැකයක්, බයක් ඇති ගැනීමක්. එතකොට සියලු සංස්කාරයන් දුක් වශයෙන් දැනගත්ත ආර්ය ශ්‍රාවකයාගේ දැනුමත්, ඔබ මේ ජීවිතයේ දුකයි කියලා දැනගත්ත විදිහත් මුළුමනින්ම දෙකක්. ඔබ දැනගත්ත විදිහට සියලු දිශාවන්හි නිර්භය භාවයක් ඇති වෙන්නේ. හැබැයි ශාසන ධර්මය අනුව, බුදුරජාණන් වහන්සේගේ ධර්ම විග්‍රහය අනුව සියලු සංස්කාරක ධර්මයන් දුකයි කියලා අවබෝධ කරගත්ත ඒ ආර්ය ශ්‍රාවකයාට දිශාවන්හි බියක් ඇත්තේ නැහැ. ക്ഷേමව වාසය කරනවා. නිර්භයව වාසය කරනවා. උන්වහන්සේ තමයි අභයව වාසය කරන්නේ. මේ දේවල් නැති වෙයිද දන්නේ, සල්ලි මිල මුදල් නැති වෙයිද දන්නේ, දැන් දරුමුණු බුරන්න මොකින් මොකක් වෙයිද දන්නේ. දැන් අපි ඇයට අපේ රට ගැන බලන්න තියෙන හැඟීම්, ඡන්දෙන් පස්සේ මොකක් වෙයිද දන්නේ, රටට මොනවා වෙයිද, ඔය බය සැකය තැති ගැනීම තියෙනවනේ. දැන් බලන්න මේ මේ සැනසිල්ලට මාවත බුදුහාමුදුරු විවෘත කළ තියෙද්දිත් ඒක නොසොවෙන එක, ඒ ගැන අවධානයක් නොගන්න එක, අවධානයක් නොදෙන එක කොයි තරම්නම් අඥානකමක්ද? අපි බලමු පින්වතුනි, කොහොමද මේ සංස්කාරක ධර්මයන් දුක් වශයෙන් අවබෝධ කරගන්නේ? සාමාන්‍ය අන්ධ බාල පෘථග්ජන සත්වයා උපදිනකොට උපදින දුක විඳිනවා. ඒ උපදින දුක තමාගේයි අරගෙන. ලෙඩ වෙනකොට අනේ මට මේ විදිහට අසනීප වුණානේ, දැන් කන්න බෑ, බොන්න බෑ, අතපය දිගේ හැරගන්න බෑ, විඳගන්නට බෑ කියලා අන්න ඒ පිළිබඳව තැවෙනවා. ඒ පිළිබඳව පීඩාවටපත් වෙනවා. එයා දුක විඳට දුක ගැන අවබෝධයක් නැහැ. දුක විඳිනවා. ඒක හැම සත්වයකම විඳිනවා. හැබැයි අවබෝධයක් නැහැ. මරණයටපත් වෙනකොට තමන්ගේ මරණය ගැන දැක 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 අයියෝ මේ සියල්ල අහිමි වෙලා යන්න දෙන්නේ. ඉදිරියට මොකද්ද වෙන්නේ? කොහේ උපදීද? මේ කිසිවක් ගැන, අනාගතයක් ගැන නොපෙනෙන නිසා පැහැදිලිව වර්තමානයේ පීඩාවටපත් වෙනවා. පිඟුතුනි, අන්ධ බාල ප්‍රතග්ජනයා එහෙම තැවෙනකොට, එහෙම පීඩාවටපත් වෙනකොට ආර්ය ශ්‍රාවකයා දුක ගැන දකින්නේ වෙනම විදිහකට. එයාට දුක ගැන තියෙන මහා ඥානයක්, මහා අවබෝධයක්. මොකක්ද, කොහොමද ආර්ය ශ්‍රාවකයා දුක අවබෝධ කරගන්නේ? දුක්ඛේ ඥානය ඇති කරගන්නේ කොහොමද? ආර්ය ශ්‍රාවකයා ඒ ධර්මයන්හි යථා ස්වභාවයට හිත තබලා ඒ ධර්මයන්ගේ ස්වභාව වශයෙන් තමයි දුක ගැන අවබෝධ කරගන්නේ. ධර්මයන්ගේ ස්වභාවය දිහා බලලා තමයි දුක ගැන අවබෝධ කරගන්නේ. මතුපිටින් අපිට හිතන විදිහට, අපිට පේන විදිහට
මෙච්චර කාලයක් දැනගත්ත විදිහට හිත තියලා නෙමෙයි දුක ගැන දැනගන්නේ, උන්වහන්සේලා දැනගන්නේ යථාර්ථයට හිත තබලා. කෙනෙක් ලෙඩ වුණා කියලා දුකට පත්වෙන තැනක ආර්ය ශ්‍රාවකයා සිත තබන්නේ එතන පවතින යථාර්ථය මොකද්ද? කෙනෙක් දුක් විඳිනවා කියලා මේ මහා පීඩාවට පත් වෙලා ඉන්න තැනක තියෙන යථා ස්වභාවය මොකක්ද? එහෙම හිත තබා බලන උන්වහන්සේට ඒ ආර්ය ශ්‍රාවකයාට පේනවා පංච උපාදානස්කන්ධයක් ඇති තැනක මෙබඳු වූ දුකක් විද්‍යමානයි. පංච උපාදානස්කන්ධයක් ඇති තැනක මෙහෙම දුකක් විද්‍යමානයි. උන්වහන්සේ දකිනවා විමසන කොට එය විමසීම නිසා තමයි අවබෝධ කරගන්න. උන්වහන්සේ විමසනවා මේ පංචුපාදානස්කන්ධය කුමක් ආහාර කොට තියෙනවද, කුමක් ප්‍රත්‍ය කොට තියෙනවද, කුමක් නිධාන කොට තියෙනවද, කුමක් ප්‍රභව කොට තියෙනවද? එහෙම නුවණින් විමසන උන්වහන්සේට පේනවා තණ්හාව නිසා පංචුපාදානස්කන්ධයේ හට ගැනීමක් තියෙනවා. තණ්හාව තමයි පංචඋපාදානස්කන්ධයට නිදානේ. පංචඋපාදානස්කන්ධයට නිදානේ වුණේ තෘෂ්ණාව. තණ්හාව ඇති කල්හිම පංචඋපාදානස්කන්ධේ හට ගැනීමක් තියෙනවා. උන්වහන්සේට පේනවා ස්කන්ධ පංචකය, උපාදාන වශයෙන් ගත් ස්කන්ධ පංචකය තණ්හාව නිදාන කොටගෙන තියෙනවා. තණ්හාව ප්‍රභව කොට තියෙනවා. තණ්හාව සමුදය කොට තියෙනවා. තණ්හාව ඇති කල්හිම මෙබඳු වූ පංච උපාදානස්කන්ධයක හට ගැනීමක් තියෙනවා. දැන් බලන්න අර පුද්ගල භාවයේ ඉක්මවා ඒ විමසීම තැබුවා යථා ස්වභාවයට. ඕකම තමයි පින්වතුනි මහ බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නටත් සිද්ධ කළේ. මේ දුක මොකක්ද කියලා හොඳට බලලා ඊට පස්සේ දුකට හේතු ටික විමසගෙන ගියා. ඒකම තමයි බුදුරජාණන් වහන්සේ විවිධ පර්යායන්ගෙන් ඔය අපිට කියලා දීලා තියෙන්නේ. දුක පිළිබඳව මෙන්න මේ පර්යායන්ගෙන් බලලා ඒක හරියට අවබෝධ කරගන්නට කියලා. දැන් ආර්ය ශ්‍රාවකයා සිත තබනවා දුකයි කියලා හම්බ වෙන තැනක තියෙන ඇත්ත කතාවට හිත තබලා බැලුවම උන්වහන්සේට පේනවා මේ පංච උපාදානස්කන්ධයක හට ගැනීම තමයි දුක කියලා කියන්නේ. ඒ පංච උපාදානස්කන්ධය තෘෂ්ණාව නිදාන කොට, තෘෂ්ණාව සමුදය කොට පවතිනවා. ඊට පස්සේ ආර්ය ශ්‍රාවකය විමසනවා මේ තණ්හාව කුමක් නිදාන කොටගෙන තියෙනවද? තණ්හාව කුමක් ප්‍රභව කොට තියෙනවද? කුමක් ජාති කොට තියෙනවද? කුමක් ඇතිකල්හි තණ්හාවගේ හට ගැනීමක් තිබෙනවද? මෙසේ විමර්ශන ඒ ආර්ය ශ්‍රාවකයාට පැහැදිලි වෙනවා අවිද්‍යාව ඇති කල්හි තෘෂ්ණාවගේ හට ගැනීම. තණ්හාවට අවිද්‍යාව තමයි නිදානය, අවිද්‍යාව තමයි ප්‍රභවය, අවිද්‍යාව නිසා තමයි තෘෂ්ණාව හටගන්නේ, අවිද්‍යාව තමයි කාරණේ වෙලා තියෙන්නේ තණ්හාවගේ හට ගැනීමට. අවිද්‍යාව ඇති කල්හි තණ්හාවගේ හට ගැනීමක් තියෙනවා. තණ්හාවගේ හට ගැනීමක් ඇති කල්හි පංච උපාදානස්කන්ධයක හට ගැනීමක් තියෙනවා. ඒ පංච උපාදානස්කන්ධය දුක්ඛ වූ ධර්මයක්. ඒ ජාතිය ස්වභාව කොට ඇති ධර්මයක්, ව්‍යාධිය ස්වභාව කොට ඇති ධර්මයක්, මරණය ස්වභාව කොට ඇති ධර්මයක්, ශෝකය, පරිදේවය, දුක්ඛය, දෝමනස්සය, උපායාසය ස්වභාව කොට ඇති ධර්මයක් නේද කියලා ඒ ආර්ය ශ්‍රාවකයා දුක පිළිබඳව ඥානය උපදවා ගන්නවා. පිංගුතුනි දුක ගැන ඥානය උපදවා ගැනීමම, දුක පිරිසිඳ දැන ගැනීමම තමයි කාරණ වන්නේ දුකෙන් නිදහස් වන්නට. අනන්ත සංසාරයක් දුක් විඳලත් දුක පිරිසිඳ දැනගන්න බැරි වෙච්ච එකම තමයි කාරණ උනේ දුකෙන් නිදහස් වන්නට. බලන්නකෝ ඒකේ අවාසනාවක හැටි. විඳින තරමක් විඳින්නේ දුකමයි. මොකද උපදනේ පංච උපාදානස්කන්ධේ උපදින නිසා. අපි මේ සත්‍යයේ පුද්ගලයෙක් කියලා හිතන් හිටියට පින්තුනේ උපදින්නේ පංච උපාදානස්කන්ධයක්ම උපදිනවා.
එතකොට දුකමයි ඉපදිලා තියෙන්නේ. මොකද පංචුපාදානස්කන්ධය කියන දුක නිසා. දුකම ඉපදිලා දුකම මිදලා තිබියදිත් ඒ දුක වැටහිලා නෑ. ඒ නොවැටහිච්ච කමම තමයි නැවත දුකටත් හේතු වෙලා තියෙන්නේ. දැන් මේ ධර්ම මාර්ගයේ තියෙන වටිනාකම පිංගුතුනේ, ඒ දුක ගැන හරි අපූරු අවබෝධයකට අපිට මාර්ගය විවෘත කරලා දෙනවා. අන්න ඒ ටික තමයි අපිට හොයාගන්න බැරි ටික. බුදුරජාණන් වහන්සේ නමක් පහළ නොවුනනම් අපිට හොයාගන්න බැරි ටික ඒකයි. කොහොමද දුක අවබෝධ කරගන්නේ? ඇයි දුක අවබෝධ කරගන්නේ? කොහොමද අවබෝධ කරගන්නේ? මොකක්ද දුක කියන එක යථා ස්වභාවය? අන්න ඔය ධර්ම කොට්ටාසය තමයි පිංගුතුනි බුදුහාමුදුරුව මතු කරලා දෙන්නේ, විවෘත කරලා දෙන්නේ. ඒ භාග්‍යතුන් වහන්සේ නමක් ලෝකෙ පහළ නොවුනා නම් බුදු පසේ බුදු කියන මේ උතුමන් වහන්සේලාට හැර වෙන කිසිවෙකුටත් බෑ පිංගුතුනි. අන්න ඒ ධර්මය තමන් විසින් අවබෝධ කරගන්න. පරෝපදේශ රහිතව අනුන්ගේ උපදෙසක් නැතුව අවබෝධ කරගන්න කිසිවෙකුටත් බෑ. දැන් අපිට ඒ ක්‍රමවේදය හම්බ වෙලා තියෙන විදිහ ආකාරය ඒ ධර්මය නිර්මලවම හම්බ වෙලා තියෙද්දිත් ඒකට සිත යොමන් නැති එකේ ගැටලුව තියෙනවා. දැන්වත් පිංගුතුනි ඒකට උත්සාහවත් වෙන්න. මේ ඔබේම යහපතට ඔබේම සැනසිල්ලට තියෙන ධර්මයේ මුළු ලෝකෙම කැමති පිංගුතුනි දුකෙන් නිදහස් වෙන්න. ඒකට නෑ මේ ජාති ආගම් කුලමන කතාවක්. හැම සත්වයෙක්ම කැමති දුකෙන් නිදහස් වෙන්නට. ඒ දුක කියන එක ජීවිතයේ දුකෙන් නිදහස් වෙනවා කියන කාරණාවට සියල්ලෝම කැමති නම් ඒකේ මග හරියට විවෘත වුණොත්, ඒ මග හරියට පැහැදිලි වුණොත් සියලු දෙනා මේ මාර්ගයට කැමති වෙනවා පින්වතුනි. මොකද ඒක බෙහෙතක් නිසා, ඒක ඖෂධයක් නිසා. ඒකට නෑ මේ ඔය ආගමෙන් නම් දුක නැති වෙන්නේ, අපිට ඒ ආගම ඕනේ, එහෙම කතාවක් ඇත්තේ නෑ. හැමෝටම ඕන දුක නැති කරගන්න. ප්‍රශ්නේ තියෙන්නේ මේ දුක නැති කරන මාර්ගයේ බුදුදහමෙන් විවර කරලා දීලා තිබුණාට ඒ ගැන අවබෝධයක් නැහැ. ඒ නිසා තමයි ඒක ගන්නට පෙළඹෙන්නේ නැති බොහෝ දෙනෙක්. මේ ජාති ආගම් කුල මල හැටියට බෙදිලා ඇතැම් අය බුදුදහමට ද්වේෂ කරන්න පවා හරියට බෙහෙතකට ද්වේෂ කරනවා වගේ. තමන්ගේම දුක නැති කරගන්න තියෙන්නේ තේ ධර්මයෙන්. නමුත් අවබෝධයක් නැති නිසා තමන්ගේ තමන්ට සුව වෙන්න තියෙන බෙහෙත නැති කරන්න හදනවා වගේ වැඩ කරනවා. එතකොට බලන්නට ඕන කොහොමද මේ දුක අවබෝධ කරගන්නේ පංචුපාදානස්කන්ධයත් එක්ක කියලා. අර කලින් සඳහන් කළ ආකාරයට ආර්ය ශ්‍රාවකෙක් විදිහට ඔබ හොඳට මෙනෙහි කරලා බලන්න. රූපයක් දැඩිව ගත්ත තැන දැන් බලන්න, ඔබට යම්කිසි ආරම්මණයක් එනකොට මොකක් හරි අරමුණක් එනක තැනක බලන්න, ඒ රූපය ඔබ දැඩිව අරගෙන තියෙනවා. දැන් එහෙම කී හිතනකොට, එහෙම කියනකොට කෙනෙකුට හිතන්නට පුළුවන් මේ ධර්මයේ ගැන පරිචයක් නැති කෙනෙකුට නෑ නෑ අපි හැම රූපයක් මෙහෙම දැඩිව ගන්න හැනේ කියලා. නෑ, හැම රූපයක්ම දැඩිව ගන්නවා අපි මුතු. ඔබ දන්නේ නෑ දැඩිව ගත්තේ කොහොමද කියලා. අන්න ඒකේ මේ ගැටලුව තියෙන්නේ. ඔබ සමහරට හිතන්නේ දැඩිව ගන්නවයි කිව්වම මේක මේ ආශාවෙන් දැඩිව අල්ල ගත්තා කියලා. නෑ, ඒ එහෙම විතරක් නෙමෙයි. තවත් තියෙනවා රූපය දැඩිව ගන්න විදි. උපාදාන හතරක් තියෙනවා පිංගතුනි. උපාදාන කියන්නේ මේ දැඩිව ගැනීමනේ. උපාදාන හතරක් තියෙනවා. මේ ආකාර හතරෙන් එකකින් හෝ කිහිපයකින් හෝ දැඩිව ගන්නවා. එකක් තමයි ওই කාම උපාදාන කියන එක. ආසාවෙන් දැඩිව ගන්නවා කියලා. දැන් ඒක ඔබට පැහැදිලි. ඔබ ප්‍රිය කරන අය ඒ ආරම්මණයට ඔබ කොච්චර දැඩිව එලිලා ඉන්නවද කියලා බලන්න. දැන් තමන්ගේ බිරිඳ, තමන්ගේ ස්වාමියා, දරුවෝ ටික, අම්මා තාත්තා කොච්චර දැඩිව ඒ අරමුණ අරන් ඉන්නද? ඔබේ නිවස, වතු පිටිය, රස්සාව, ඔබ හම්බ කරගත්තේ මුදල, ඒවාට ඔබ ඒවා දැඩිව අරන් තියෙන්නේ කාම උපාදාන හැටියට. එතන අර ආසාවෙන් දැඩිව ගත්ත එක. හැබැයි ඒ ටික විතරක් නෙමෙයි. දිට්ඨි උපාදානය කියන්නේ ඇතම් අය අරමුණක් ගන්නවා මිත්‍යා දෘෂ්ටිකව. මිත්‍යා දෘෂ්ටියෙන් ඒ ආරම්මණය දැඩිව අරගෙන ඉන්නවා.
පවුපින් පිළිගන්න නැත්නම් දැන් කෙනෙකුට දෙන්නේ තමන් පවුපින් පිළිගන්න නැහැ කියලා. ඒ පවුපින් පිළිගන්නේ නැහැ කියන අදහස ඔහු දැඩි වරගෙන ඉන්නවා. ඒක අර කාමපාදාන වගේ නෙමෙයි. ඒක වෙනස් ආකාරයක දැඩිව ගැනීමක්. ඒකට කියනවා අරමුණ දිට්ටි වශයෙන් දැඩිව ගත්ත කියලා. ඊළඟට අතුමුන් සීලබ්බත උපාදානයක නිරත වෙනවා. සැනසිල්ල හොයන්නට පුළුවන් මෙබඳු වූ වෘත සමාදානයන් ගෙන්නිය කියලා විවිධ අඥාන වෘතයන්ට, අඥාන හැසිරීම් වලට, අඥාන සමාදානයන්ට ලක් වෙනවා, පත් වෙනවා. එතකොට එතන තියෙන්නේ අර සීලබ්බත වශයෙන් දැඩිව ගත්තකම. ওই කාරණා තුනට අමතරව තියෙන අත්වාද උපාදානය. අත්වාද උපාදානය කියන එක තේරුම් අරගන්න සරලම කතාව තමයි ඔබට ඔබ ඔබව සිහිපත් කරලා බලන්න. එතකොට මතක් වෙනවනේ, ආ මේ ඉන්නේ මම. මොකද්ද ඔබ මම කියලා ගත්තේ? ආ ඒ රූප ස්වභාවයනේ. අන්න ඒ රූපය ඔබ මම වශයෙන් දැඩිව ගත්තා. අන්න අත්වාද උපාදානය. ඊට පස්සේ ඔය හිතන පතන විදිහ මම කියන්නේ මෙහෙම කල්පනා කරන මේ විදිහේ විඳීම් හැඳරීම සහිත මෙහෙම විචාරණයක් සහිත කෙනෙක්. අන්න අත්වාද උපාදානය අල්ලගන්න. එතන රූපයේ විතරක් නෙමෙයි. එතන අර විඳින හඳුනන කල්පනා කරන දැනගන්න කියන නාම ධර්ම ටික දැඩිව අරගෙන තියෙනවා තමන් වශයෙන්. ඒ අත්වාද උපාදානය කියන එක අර කාම උපාදානයට වඩා වෙනස් එකක්. එතන තියෙන්නේ රූපය හෝ මම වශයෙන් අරගෙන, වේදනාව හෝ සංඥා සංකාර විඥාන හෝ මම වශයෙන් අරගෙන. අන්න බලන්න අත්වාද උපාදානය. දැන් හිතන්න ඔය කවර හෝ උපාදානයකින් තමයි ඔබ මේ ලෝකේ අරමුණු අල්ලගෙන ඉන්නේ. එතකොට යම්කිසි ආරම්මණයක් ඔබ මේ හතර උපාදානයන් අතරින් කවරකින් හෝ දැඩිව අල්ලාගෙන ඉන්නවද? ඒ දැඩිව අල්ලගත්ත බවම තමයි ඔබට වෙහෙස උපදවන්නේ. දැන් හිතන්න ඔබ යමකට කැමති වෙලා ඉන්නවා කියන්නෙම ඒක වෙනස් වෙයිද දන්නේ, ලෙඩ වෙයිද දන්නේ, මැරෙයිද දන්නේ, කොයි මොහොතේ විපතක් වෙයිද දන්නේ, භයෙන් තැති ගැනීමෙන් ඉන්නේ. බලන රූපයක් දැඩි වල්ල ගත්ත ගමන් වෙහෙස විඩා උපදින හැටි. දැන් අම්මලා බලන දරුවන්ව ඉස්කෝලේ යවුවම එනකම් මග බලාගෙන ඉන්නවනේ. කරදරයක් වෙලාද දන්නේ? ඈ මොකක් කර උපද්‍රවයක්වත් වෙයිද දන්නේ? මග බලාගෙන ඉන්නවා. දැන් බලන්න යම් කිසි රූපයක් දැඩිව ගත්තම හිතට දැනෙන වෙහෙස කොච්චරද කියලා. ඊළඟට තමන් ආදරය කරන අය ඉන්නවා. ඒ අය තමන් දාල යයිද දන්නේ නැහැ. අතහැරලා යයිද දන්නේ නැහැ. හිතේ කොයිතරම් වෙහෙසකාරී බවක් තියෙනවද? සමහර උදවිය ඉන්නව පින්වතුනි, මේ තරුණයන් අතර ඇතම් මේ විවාහපත් වෙච්ච අය අතර සැකයෙන් බයෙන් තැති ගැනීමෙන් නිතර කෝල් දීලා බලනු ඉන්නේ කොහෙද, මොනවා කරනවද දන්නේ. එයින් පින්වතුනි මේ වෙහෙසකාරී භාවය. ඒවා සමහර විට ප්‍රමාණය ඉක්මවා ගිහිල්ලා. බලන්න යමක් දැඩිව ගත්තම, අරමුණක් දැඩිව ගත්තම තියෙන හැටි. එතකොට මේ පංච උපාදානස්කන්ධය කියන තැන තේරුම් අරගන්න කිසියම් ආකාරයක රූපයක් දැඩිව ගත්තකම, වේදනාවක් දැඩිව ගත්තකම, ඒ ඔහු කැමති ඒ විදිහේ වේදනාවන්ට, ඒ වේදනාවට තියෙන කෑදරකම, ගිජුකම හින්දා එය නැවත නැවත උපදවන්නට බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ වේදනාව උපදව ගන්නට උපකාර වන යම් රූපයකින්ද ඒ රූපේ රකින්න හදනවා. ඒ රූපේ කොහොම හරි තමන් වසඟෙහි තබා ගන්න බලනවා. තමන් අනුව පවත්වන්න බලනවා. ලේසි වෙහසක් නෙමෙයි ගන්න පිණුතුනි. ඔබේ ජීවිතයේ විඳින දුක්ඛන්දරාව ගත්තොත් මේ වේදනාවකට වහල් වීම නිසා ඒ වේදනාව නැවත නැවත පවත්වාගෙන යෑමේ කැමැත්ත මත ඔබ රූප කොච්චර රකින්වද කියලා බලන්න. දැන් කෙනෙකුට හිතෙන්නේ තමන් තවත් කෙනෙකුට හරිම ආදරේ, අම්මා දරුවන්ට ආදරේ, දරුව අම්මට ආදරේ, බිරිඳ ස්වාමියාට ආදරේ, ඔහොමනේ හිතෙන්නේ.
පිංගුතුන මෙතන ඇතුළාන්තයට සිත යොමු කරලා බැලුවොත් ඔබට පෙනෙයි. තව කෙනෙකුට ආදරෙයි, තව කෙනෙකුට කැමතියි කියලා හිතුවට මෙතන තියෙන්නේ ඒ රූපය ගැටෙනකොට, ඒ රූපය ස්පර්ශ වෙනකොට හටගන්න වේදනාවට ඔබ හරි කැමතියි. ඒ වේදනාව සුවදායක එකක්. ඔබ ඒ වේදනාවට තියෙන කැමැත්ත හින්දා තමයි එහෙ එබඳු වේදනාවක් උපදවන්නට ඉවහල් වන රූපයක් මෙච්චර කැමැත්තෙන් බාරගෙන තියෙන්නේ. ඒ රූපයෙන් ඔබට උපදින්නේ දුක්ඛ වේදනාවක් නම්, වෙහෙසක්, විඩාවක්, පීඩාවක්ම නම් උපදවන්නේ ඔබ ඒ රූපයට කැමති වෙන්නේ නැහැ පිඟුතුනි. සැප වේදනාව පසුපසෙ තමයි ලෝකය හඹාගෙන යන්නේ. යම් වේදනාවක් දැඩිව ගත්තොත් පිඟුතුනි, ඒ ගත්ත කමම තමයි ඔහුව නැවත නැවත වෙහෙසට, පීඩාවට, මහා දුකකට ගෙනල්ලා දාලා තියෙන්නේ. පිඟුතුනි, මේවා ඔබේ ජීවිතයේ එක එක අරමුණුත් එක පොඩ්ඩක් විමසලා බලන්න, හොඳට තේරුම් අරගන්න පුළුවන් මේ මොකද්ද වෙන්නේ. ඒ දිනදා මේ ජීවත් වෙනවා, කනවා බොනවා, රස්සා කරනවා, දූ දරුවෝ බලා ගන්නවා, මේ මහා යුද්ධයක් එක ඉන්නවා කියලා ඔබට හිතුණට අන්තිමට පිංගුතුනේ පංච උපාදානස්කන්ධයක් දැඩිව අරගෙන මේක රකින්නේ කොහොමද කියලා බල බල මේ ඉන්නේ. මොකද ස්කන්ධ පංචකයක් ඉපද නිරුද්ධ වෙනවා. ඒ එබඳු වූ ස්කන්ධයන් නැවත නැවත පවත්වාගෙන යන්න පුදුම යුද්ධයක් කරන්නේ. හැබැයි අරමුණට හම්බ වෙන්නේ මේ ලෝකෙත් එක්ක පුදුමාකාර විදිහේ මහා යුද්ධයකට, මහා තරඟයකට ඇවිල්ලා ඉන්නා වගේ තමයි තේරෙන්නේ. ඇතුළට හිත යොමු කරලා බැලුවොත් තමයි මේ ඇත්ත කතාව, මේක තියෙන ඇතුළත තියෙන පින්තූරේ හරියට පේන්නේ. එතකොට හොඳට ආර්ය ශ්‍රාවකයෙක් හැටියට ඔබ නුවණින් මෙනෙහි කරලා බලන්න, ස්කන්ධ පංචකයක් දැඩිව ගත්ත තැනක තමයි දුක තියෙන්නේ. අද ඔබ යම් කිසි හෝ දුකක් විඳිනවා නම් ස්කන්ධ පහෙන් තොර වූ දුකක් ගැන ඔබ හිතන්න. එහෙම එකම දුකක්වත් ඔබටම පණව ගන්න පුළුවන් එකක්වත් නැහැ පිටු. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ දැඩිව ගත්ත ස්කන්ධ පංචකයකින් තොරව ඔබ විඳා වූ හෝ දැන් විඳින හෝ මතුවට විඳින්නා වූ හෝ කිසිම දුකක් නම් ඇත්තේ නැහැ. ඔය ස්කන්ධ පංචකයක් එක්කම තමයි සියලු කතාන්තර ටික තියෙන්නේ. එතකොට දැන් අද ඔබට මේ මගේ ගෙදර කියලා අරමුණක් හම්බ වෙන තැනක හඳුනගන්න මේ තියෙන දැඩිව ගත්ත ස්කන්ධ පංචකයක්. මේ තමයි බිරිඳ කියලා හමුවන තැනක, එතන හටගන්නේ පිංගුතුනේ වර්තමානයේ ස්කන්ධ පංචකයක්. මේ තමයි තමන්ගේ වාහනේ, මේ තමයි මගේ රස්සාව, මේ තමයි තමන්ගේ මිල මුදල් ටික. ඔය හම්බ වෙන හැම තැනක, මේ හැම අරමුණකම තියෙන පිංගුතුනි ස්කන්ධ පංචකය, දැඩිව ගත්ත ස්කන්ධ පංචකය. අන්න ඒ ස්කන්ධ පංචකය තමයි දුක්ඛ වූ ධර්මයක් කියලා ආර්ය ශ්‍රාවකයා යථාර්ථවත්ව වටහා ගන්න. ඔහුට තේරෙන්නේ මොකද්ද දන්නවද පිංගුතුනි? ඉපදුනොත් දුක් වූ ස්කන්ධ පංචකයක්ම උපදිනවා. පැවතුනොත් දුක් වූ ස්කන්ධ පංචකයක්ම පවතිනවා. නිරුද්ධ වෙලා ගියොත්, නැති වෙලා ගියොත් දුක් වූ ස්කන්ධ පංචකයක්ම නිරුද්ධ වෙනවා කියලා පේනවා. නුවණින් දකිනවා නම් හම්බ වෙන්නේ එහෙමයි. එතකොට ඇයි එහෙම ස්කන්ධ පංචකයක්, දැඩිව ගත්ත ස්කන්ධ පංචකයක් හම්බ වෙන්නේ? මොකද්ද කාරණාව? නැවත නැවත තියෙන තණ්හාවට ප්‍රාර්ථනා වශයෙන් එළඹෙන්නේ ස්කන්ධයන් දැඩිව ගන්නමයි. ඒකයි තණ්හාව නිසා තමයි පංච උපාදානස්කන්ධය හටගන්නේ. ඔබ දැන් ආස කරන්නේ මොනවටද? ඔබ ආසයි තම තමන්ගේ දේ අයට, තම තමන්ගේ දේවල් වලට ආසයි. ලස්සන, ප්‍රියමනාප, මනස්කාන්ත දේවල් වලට බොහොම ආසයි. ඒ ආශාව නිසා ඔබ නැවත උපදවන්නේම එබඳු අරමුණක්ම නෙමෙයිද? දරුවට ආදරේ කියන මේ සෙනෙහස, සෙනෙහ බර, මේක පරමාර්ථ වශයෙන් ගත්තු තෘෂ්ණාවෙම තවස් ස්වභාවය. ඒ තණ්හාව නිසා නැවත ඔබට හම්බ වෙන ආරම්මණය මොකක්ද? දරුව කියන අරමුණමයි පින්වතුනි. ඒ ස්කන්ධ පංචකය. ඔබේ ගෙදරට ආසයි, ආසාවක් තියෙනවා නම් ඒ තණ්හාව නිසා ඔබ නැවත ආරම්මණ වශයෙන් උපදවන්නේ මොකද්ද?
ඔබට ආපහු හම්බ වෙන්නෙත් ඒ ගෙදර කියන අරමුණමයි. මේ දැඩිවගත් ස්කන්ධු පංචකයමයි හම්බ වෙන්නේ. තණ්හාවෙන් නැවත නැවත ලබන්නෙම පිංගතුනේ දැඩිවගත් ස්කන්ධ පංචකයමයි. එතකොට ඇයි තණ්හාව? තණ්හාවටත් තියෙනවා නිධානයක්. ඒකටත් හේතුවක් තියෙනවා, ප්‍රභවයක් තියෙනවා. තණ්හාව උපදින්නේ, හොඳට කල්පනාවට ගන්න පිංගතුනේ, තණ්හාව උපදින්නේ භූතය භූතය වශයෙන් දකින්නට නොහැකිකම හින්දා. එහෙම නැත්නම් අවිද්‍යාව හින්දා. භූතය භූතය වශයෙන් දැකගන්නට නොහැකි අවිද්‍යාව හින්දා තමයි තෘෂ්ණාව උපදින්නේ. තෘෂ්ණාව නිසා තමයි නැවත පංචපාදානස්කන්ධය උපදින්නේ. මොකද්ද භූතය භූතය කියලා කියන්නේ? දැන් අද ඔබට රූපය කියලා හම්බ වෙන්නේ දැඩිවගත් රූපයෙන් රූප උපාදානස්කන්ධයක් හැටින් හම්බ වෙන්නේ. ඒ දැඩිව ගත්තා වූ ආරම්මන ගතිය නෙමෙයි. රූපය කියන එකේ යථා ස්වභාවයට ගිහිල්ලා බලන්න. ඇහැට පෙනෙන රූපයේ ඇත්ත කතාවට හිත තියලා බලන්න. කනට ඇහෙන ශබ්දයේ ඇත්ත කතාවට හිත තියලා බලන්න. නාසයට දිවට ශරීරයට ගැටෙන රූපයේ ඇත්තට මොකද්ද කියලා මෙනෙහි කරන්න. අන්න එහෙම මෙනෙහි කරත් ඔබට භූතය භූතය වශයෙන් පතුස්සේ අවබෝධ කර ගන්නට පුළුවන්. මොකක්ද ඇත්ත ස්වභාවේ? ඇහැට ගැටුණා නම් ඔබට හම්බ වෙනවා සතර මහා ධාතුන්ට අයත් වූ උපාදාය රූපයක් වන වර්ණ රූපය ඇහැට ගැටුණා. ඒක තමයි පිඟුතුර එතන තියෙන ඇත්තම ස්වභාවේ. ඇහැට පෙනෙන්නේ වර්ණ රූප මාත්‍රය පමණයි. ඒ වර්ණ රූපය කාගේද? නෑ, ප්‍රශ්නය වැරදි. එහෙම කිව්වොත් ඒ වර්ණ රූපය කාගේද කියලා ඇහුවොත් ඒ ප්‍රශ්නය වැරදි. ඒ මොකක්ද ඒ වර්ණ රූපය කියලා ඇහුවොත් අන්න විස්තර කරන්න පුළුවන්. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත රූප පවතින තැනක ඒ මහා භූත රූපයන් නිසා පවතින ධර්ම ටිකක් තියෙනවා. වර්ණ ගන්ධ රස ඕජා කියලා ඒවට කියන උපාදාය රූප. අන්න ඒ උපාදාය රූප අතර වර්ණ රූපය කියන එක්ම උපාදාය රූපය තමයි චක්කු සම්පාතගත වුනේ, ඇහැට ගැටුනේ. අන්න එහෙමයි පින්වතුනි මේ භූතය භූතේ වශයෙන් තතුසේ දකිනවා කියලා කියන්නේ. ඒ ආර්ය ශ්‍රාවකයාට රූපය හම්බ වෙන්නේ පුද්ගලයේ කියලා අද හම්බෙන විදිහේ රූපයක් නෙමෙයි. අද හම්බෙන්න පින්වතුනි ඇත්ත නොදැන අවිද්‍යාවට හසු වෙච්ච රූපයක් ඔබට අද හම්බ වෙන්නේ. දැන් බලන්න මේ අවිද්‍යාවට හසු වෙච්ච මේ ආරම්මණයේ ස්වභාවයෙන් නෙමෙයි. එහෙම ආරම්මණයක් හටගන්නට මුල් වෙච්ච මූල කාරණාවන්ට හිත තියලා බලන්න. එතකොට තමයි ඇත්ත පේන්නේ. ඊළඟට තවදුරටත් විමසනකොට ශබ්ද රූපේ විමසුත් ඔහුට පේනවා මහා භූත නිසා තියෙන උපාදාය ධර්මයක් වෙච්ච ශබ්ද රූපේ කනට ගැටෙනවා. ශබ්ද රූපේ කියන මේ ශබ්ද තරංග මාත්‍රේ පුද්ගලයෝ හෝ පුද්ගලයන්ගේ කියලා අයිතිවාසිකම් මුකුත් නැහැ. ඒක තුල නෑ පින්වතුනි අම්මගේ තාත්තගේ දුවගේ පුතාගේ අසුවල් ගායකයාගේ එහෙම එකක් ශබ්ද තරංගේ කියන තැන නෑ. ඒක හුදෙක්ම ශබ්ද රූප මාත්‍රයක් විතරයි. නාසයට ගැටෙන ගඳ සුවඳ උපාදාය රූප ධර්මයක්. කයට ගැටෙන පොට්ටබ්බය අන්න එතන තියෙනවා පඨවි තේජෝ වායෝ කියන මහා භූත තුන. ඒ මහා භූතත්‍රය තමයි කයට ගැටෙන්නේ. ඔන්න රූපය ගැන හොඳට විමසලා බලලා එතෙන්ට හිත තියෙනවා. එතෙන්ට හිත තියලා බලනවා. ඊට පස්සේ අපි විඳින, අපි හඳුනන, කල්පනා කරන, දැනගන්න බවක් තියෙනවනේ. අන්න ඒ ටිකට හිත තියලා බලනකොට පේනවා මෙතන නාම ධර්ම ටිකකුත් තියෙනවා. ස්පර්ශයෙන් නිසා හට ගන්න වේදනාවක්, ස්පර්ශයෙන් නිසා හට ගන්න සංඥාවක්, ස්පර්ශයෙන් උපදින සංඛාරයක් සහ මේ නාම රූප නිසා පවතින හිතනම් වූ විඥානේ. ඒ ටිකටත් හොඳට විමසලා සිත තබල බලනකොට පේනවා එහෙත් ඇත්ත ලක්ෂණය මොකද්ද? මේ හේතු නිසා මොහොතකදී හටගෙන නැති වෙලා යන ධර්මයක්.
චිත්ත සහ චෛතසික ධර්ම ටිකක්. සිතක් සහ සිතිවිලි සමුදායක්. ඒවා හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන ධර්ම ටිකක්. අන්න ඇත්තට හිත තිබ්බම ආර්ය ශ්‍රාවකේ අවබෝධ කරගන්නවා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධයක් තියෙනවා. ස්කන්ධ පංචකයක්. ඒ ස්කන්ධ පංචකයේ කියන තර නෑ පිඟුතුනි ගස්කොළන්. ස්කන්ධ පංචකයේ නෑ දුවල පුතාලා. ස්කන්ධ පංචකයේ නෑ මේ විදිහේ ලෝක කඳුහෙල් නිම්න නෑ. එතන තියෙන භූතය භූතයේ වශයෙන් දකින එහි යථා ස්වභාවය. ඒ ඇත්ත ඇති හැටියෙන් නොපෙනෙනකොට ඒ ඇත්ත ඇති හැටියෙන් දන්නේ නැතිකම හින්දා දැන් අපිට අවිද්‍යාවට නිර්මාණය වෙන්නේ කොහොමද? අවිද්‍යාවට නිර්මාණය වෙලා තියෙන්නේ දුවල පුතාලා ඉන්න බිරිඳ ස්වාමී ඉන්න ගෙවල් දොරවල් තියෙන දැන් ඔබට අරමුණු වෙන්නේ ඔය ඔක්කොම පිංඔතුනේ ඇත්ත වැහිච්ච හිතකට වැටහෙන විදිහ. යථාර්ථය නොදන්න සිතකට වැටහෙන විදිහ තමයි ඔබ ඉන්නේ. ඔබ අද හිතන සෑම ආරම්මණයක්ම ගත්තම මේ ධර්ම ආරම්මන හැරමුකොට ධර්මයේ මෙනෙහි කිරීම හැරමුකොට අනෙක් සියලු අරමුණු ටික ගත්තොත් යථාර්ථය නොදැන අවිද්‍යාව නිසා නිර්මාණය වෙච්ච අදහස් ටික කියන්නේ අන්න ඒකයි ඔබ පංච උපාදානස්කන්ධයක ජීවත් වෙනවා කියන කියන්නේ. ඔබ දැන් අරන් ඉන්න හැම අරමුණකම අර කලින් කියපු උපාදාන කුමක් හෝ එකකින් එල්ලිලා ඉන්නේ. අන්න එහෙම එල්ලිලා ඉන්න තැනක තමයි දුක කියන එක දුක කියන එකේ විද්‍යමානත්වයේ තියෙන්නේ. දුක කියන ධර්මයේ හට ගැනීම එහි ලැබීම තියෙන්නේ අන්න ඒ විදිහට එල්ලිලා ඉන්න මනසකටයි. එතකොට දැන් අපිට පුළුවන් නම් පිංගතුනේ භූතය භූතය වශයෙන් දකින්නට අවිද්‍යාවෙන් වරදවාගත් විදිහ නැත්නම් මේ පංච උපාදානස්කන්ධයකට හම්බ වෙන විදිහ ඒක පැත්ත වෙනමම දකින්නට ඔබට දෙපැත්තක් පෙනේ. පංචස්කන්ධයක් සහ පංච උපාදානස්කන්ධයක් කියලා. යථාර්ථයේ වරදවාගත් වැරදි අදහසක ජීවත් වෙන අවිද්‍යා සහගත මනසක හැටිත් එපිට තියෙන යථා ස්වභාවයත් කියන දෙක ඔබට දෙපැත්තක් හැටියට පෙනෙන්න ගනි. මෙන්න මේ විද්‍යාව තිබුණොත් තෘෂ්ණාව ඇති වෙන්නේ මොකකට තණ්හා කරන්නද පින්වතුනි? තමන් මේ වරදවාගත්තේ අදහසට තණ්හා කරන්නද? මෙච්චර කාලයක් ඔබ තණ්හාවෙන් බැඳිලා ඉන්නේ ලෝකයට බැඳිලා ඉන්නවා කියලා හිතියට බලනකොට බැඳිලා තියෙන්නේ තමන් තුළම හටගන්න වැරදි අදහස් ටික තමයි. යථාර්ථයේ කියන තැන නෑ පිඟුතුනේ ආදරය කරන්න පුළුවන් ඒවා. යථාර්ථයේ තුල නෑ සෙනෙහසට කරුණු. යථාර්ථයේ තුල නෑ කේදරකමින් පවත්වන්න තියෙන අරමුණු. ඔබ ගොඩාක් ආසයි කියලා හිතන් ඉන්න දේ යථාර්ථයේ තුල අවිද්‍යමානයි. ඇත්ත තියෙන තැනක ස්වභාවය තමයි අර කලින් කිව්වේ ස්කන්ධ පංචකය. වරදවා ගත තැනක තියෙන ටික තමයි ඔය අද හම්බ වෙන මේ ලස්සන සුන්දර කැත තරහ අමනාපකම් තියෙන ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර පවත්වන ඔය විදිහ අරමුණු ටිකක් හම්බ වෙනව නේද ලෝකේ කියලා. අන්න ඒ ටික වරදවා ගත පැත්ත. ඉතින් මේ දෙක හරියට වැටහුනොත් මේකේ ආදීනව දන්න කෙනෙක් මොකකට තණ්හා කරන්නද පින්වතුනි? ඔහුගේ තෘෂ්ණාව දුරු වෙනවා. තණ්හා කරන්නේ නැහැ ආපහු ඒ විදිහේ ආරම්භණයකට. මොකද දන්නව ඒක වැරදි කියලා. ඒකට බැඳිලා හරියන්නේ නැහැ. ඒක මුළුමනින්ම වරදක් කියන එක දන්නවා. ඒ තණ්හාව දුරු වෙනකොට ඊළඟට ප්‍රාර්ථනා කරන්නෙත් නැහැ ඔය වැරදි අදහසම. මේ විදිහේම අරමුණක් මට ඕනේ ආපහු කියලා එහෙම ප්‍රාර්ථනාවක් ඇති වෙන්නේ නැහැ. මොකද එයා දන්නවා ඇත්ත කතාව වැටහිලා තියෙනවා. එහෙම ප්‍රාර්ථනා විරහිත වෙනකොට නැවත නැවත මේ පංච උපාදානස්කන්ධය උපදවන්නේ දුක උපදවනක වෙනුවට දුක්ඛ නිරෝධයට සිත නැවෙනවා. අවිද්‍යාවෙන් තණ්හාවෙන් යුක්තව දුක උපදව උපදව යන එක වෙනුවට ඒ අවිද්‍යාවත් තණ්හාවත් නිරුද්ධ කරලා දුක නිවන පැත්තට සිත යොමු වෙනවා. මෙච්චර කාලයක් ආසාවෙන් බැඳිලා දුක් වින්දා පීඩා වුණා පීඩාවට පත් වුණා හිතේ කනස්සල්ලෙන් හිටියා දරුවෝ ගැන කල්පනා කර කර දුක් වින්දා
බිරිඳ ස්වාමියා ගැන කල්පනා කර කර දුක්වින්දා, සල්ලි ගැන හිත හිත දුක්වින්දා, බලය ගැන හිත හිත දුක්වින්දා, මේ ඔක්කෝම වරදවාගත්ත මනසක් නේද කියලා තමන්ටම දැනනකොට පිංගුදුර ඇතිවෙන හරි සංවේගයක්. මොන මුලාවක් හින්දද මේ දුක්වින්දේ. ඒ වගේම හරි සැනසිල්ලක් දැනෙනවා. දැන්වත් අඩුම තරම ඇස් දෙක පාද ගත්ත නේද. දැන්වත් ඒ මෝ අඥ්ඥාන මෝහයෙන් නිදහස් වෙලා දුකෙන් නිදහස් වෙන්න පුළුවන්නේ. බලනකොට පිංගතුනී මේ මහා දුකක් උරුම කරගෙන සෝකයෙන් පරිදේවෙන් දැවමින් තැවමින් ඉඳලා තියෙන්නේ වරදවාගත් අදහස් මාත්‍රයකට විතරයි. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට මේක කොහොම පේන වැද්ද? මේ ඇත්ත අවබෝධ කරගන්න නැතුව මේ දුක් විඳින හැටි දැක්කම උන්වහන්සේලා කොයිතරම් ධර්ම සංවේගයකට පත් වෙනවද ඇද්ද? අනේ මේ ලෝකයා ප්‍රඥාව නැමැති ඇස නැති හින්දා අන්ධ වෙලා නේද මේ තරම් මේ දුකට වෙහෙසට විඩාවට පත් වෙන්නේ කියලා. පිඟුතුර ඔන්න ඔය ධර්ම පද්ධතිය හොඳට ඔලුවට ගන්න. දුක ගැන අවබෝධයක් ඇති කරගන්නවා කියන තැන තියෙන්නේ ඔන්න ඔය විදිහේ ඥානයක්. එහෙම නැතු අනේ මට දුකයි කියලා හිතන එක නෙමෙයි. මං උපදිනවා, මං ලෙඩ වෙනවා, මං මැරෙනවා. ඒක නෙමෙයි. ඒකත් දුකක් ගැන එක දැනුමක්. හැබැයි දුක්ඛේ ඥානං කියලා කියන්නේ අර පුද්ගල භාවයේ ඉක්මවා ගිහිල්ලා පවතින ධර්මයේ ගැන තියෙන අවබෝධය. මෙන්න මේ නුවණ තියෙනවා නම් සංස්කාරක ධර්මයන් දුකයි. සංස්කාරක ධර්ම කියන්නේ පින්වතුනි මේ හේතුන්ගෙන් හටගන්න ධර්මනේ. මේ පංච උපාදානස්කන්ධය කියන්නේම සංස්කාරක ධර්මයන්. මේ ස්කන්ධ පංචකයේම හේතුන් නිසා උපන්නේ. එතකොට ඒ සංස්කාරක ධර්මයන් දුකයි කියලා කෙනෙකුට මනාකොටම වැටහෙනවා නම් ඔන්න දැන් අපි ගාථාවේ අදාළ තැනට ආවා. කොහොමද කිපෙන්නේ? තෘෂ්ණාව රහිත සංස්කාරයන් දුක් වශයෙන් දැනගත්තා වූ කෙනාට මොකක්ද නැත්තේ? නත්ති කාචි නිසංඛಿತಿ. සංස්කාරයන් ඔහුට ඇත්තේ නැහැ. ඔහු විසින් සංස්කාරයන් රැස් කරන්න යන්නේ. මේ දේවල් ඕනේ, මේ දේවල් ඕනේ කියලා තෘෂ්ණා භරිතව සංස්කාරයන් රැස් කරන්න යන්නේ. සංස්කාරයන්ගේ ප්‍රධාන ප්‍රභේද තුනක් තියෙනවා පිංගුතුනි. පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, ආනිඤ්ඤාභි සංස්කාර කියලා. මේ තෙවදෑරුම් වූ සංස්කාරයන් අවිද්‍යමානයි මෙන්න මේ නුවණ තියෙන කෙනාට. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් එතකොට පින් කරන්න ඕනක් නැද්ද කියලා. පිංගුතුනි මේ පෙන්වන්නේ රහතන් වහන්සේගේ මට්ටම. ලෝකෝත්තර මාර්ගයේ ගමන් කරපු රහතන් වහන්සේගේ මට්ටම. ලෞකික අය වුණාම ලෞකික අය තමන්ට යහපත පිණිස පවතින පින්දහම් කරගන්න. හැබැයි ඒ පින්දහම් කරගන්න ගමන් ලෝකෝත්තර මාර්ගයත් වඩාගෙන යන්න පුළුවන් නම් ලෝකෝත්තර මාර්ගය තුළින් අර සියලු සංස්කාරයන්ගෙන් අතමිදීමට අවස්ථාව ලැබෙනවා. ඒ ලෝකෝත්තර මාර්ගයේ ගමන් කරන තුරුත් ගමන් කළායින් පසුවත් යහපත් දේ සිද්ධ කරන එක හොඳයි. දැන් ලෝකෝත්තර මාර්ගයේ ගමන් කරනවා කියලා දානයක් කර නොදී මේ වෙන සත්පුරුෂ ධර්මයක් පවත්වන්න නැතු ඉන්නව නෙමෙයි. මොකද ඒවා යහපත් ධර්මයන්. ඒවත් කරනවා. හැබැයි ලෝකෝත්තර මාර්ගයේ වඩාගෙන යනකොට ඒ සංස්කාරක ධර්මයන්ගේ නිරෝධයට සිත මනාකොට පිහිටාස් තියෙනවා. ඒකයි පෙන්වන්නේ කිසිම සංස්කාරයක් එහි උන්වහන්සේට ඇත්තේ නැහැ. නැවත කිසිම සංස්කාරයක රැස්කිරීමක් වෙන්නේ නැහැ. විරතෝසෝ ව්‍යාරම්භා. උන්වහන්සේ සංස්කාරයන්ගෙන් වෙන් වෙලා ඉන්නවා. විරතෝසෝ ව්‍යාරම්භා. ව්‍යාරම්භා කියලා කියන්නේ මේ සංස්කාරයන්ට නම. ඒ සංස්කාරයන්ගෙන් උන්වහන්සේ වෙන් වෙනවා. එහෙම වෙන් වුණාම කේමං පස්සති සබ්බදී. සියලු දිසාවන්හිම උන්වහන්සේලාට පේන්නේ ක්ෂේමවත් භාවයේ, නිර්භය ස්වභාවයේ. පිංගුතුනි පැහැදිලිනේ එතකොට කාරණාව. භය තියෙන්නේ අර අවිද්‍යාසහගත මනසෙන් ජීවත් වෙන කෙනාටනේ. අලාභයක් විඳින්න වෙයිද දන්නේ නැහැ, නින්දාවක් විඳින්න වෙයිද දන්නේ
පාඩුවක් වෙයිද දන්නේ, දුකක් උපදීද දන්නේ, මට මෙහෙම දුකක් වෙයිද, මගේ උදවියට දුකක් වෙයිද, ඔය ඔක්කොම තියෙන කොතනද? අර භූතේ කියපු තැන නෙමෙයි. පංච උපාදානස්කන්ධ වශයෙන් අර වරදවාගත්ත සිතකයි ඔය සියලු බිය තියෙන්නේ. රාගය නැමැති බිය, රාගේ බියකරු ධර්මයක්. මක් නිසාද? රාගය නිසා උපදනේ දුකම උපදවන හින්දා. නැවත නැවත පංචුපාදානස්කන්ධයක්මයි උපදවන්නේ. ඒ රාගයේ තමන්තුර ප්‍රහීනයි කියලා දකින උන්වහන්සේට කිසිම දිශාවකින් රාගයේ නිසා උපදින දුකක් උපදින්නේ නැහැ. හටගන්නේ. ද්වේෂය බියකරු ධර්මයක්. ඒ ද්වේෂය නැමැති බියකරු ධර්මය එබඳු වූ සංස්කාරක ධර්මයන්ගෙන් තමන් නිදහස් කියලා දකිනකොට කිසිම දිශාවකින් ද්වේෂය නිසා උපදනා වූ බියක් උන්වහන්සේට ඇත්තේ නැහැ. මෝහය බියකරු ධර්මයක් වෙනතුනි. ඒ මෝහය තමන් තුළම නිරුද්ධ භාවයට පත් වුණා නේද කියලා දකින උන්වහන්සේට මෝහයෙන් උපදනා බයක් දස දිශාවකින්වත් දකින්නේ. සියලු කෙලෙස් ධර්ම කියන ඒවා දුකක් පිංගතුනි. ඒවා බියකරු ධර්මයන්. ඒ බියකරු වූ කෙලෙස් ධර්මයන් දුරු වුණා, ඒ සියල්ල තමන් තුළම දුරු වෙලා ගියා කියලා දකින උන්වහන්සේට එකම ක්ලේශයක් නිසාවත් උපදනා වූ බියක් සිව් දිශාවකින් දකින්නේ, දස දිශාවකින්ම දකින්නේ. දැන් බලන්න පිංගතුනි, ඇත්ත දකින මනසක් කොයිතරම් නිදහස්ද කියලා. හදාගත්ත අවිද්‍යා සහගත මනසක ලෝකය නිර්මාණය වෙච්ච, කෙලෙසුන්ගෙන් ගැවසිච්ච, අවිද්‍යාවෙන් අභිසංස්කරණය කරපු, අවිද්‍යාවෙන් සකස් කරපු ලෝකයක ජීවත් වෙන කෙනාට තමයි හතුරන්ගෙන් කරදරයක් වෙයිද දන්නේ, වැස්සෙන් අව්වෙන් පීඩාවෙන් ස්වභාවික වෙසනයකින් කරදරයක් වෙයිද දන්නේ, රෝග පීඩාදියකින් කරදරයක් වෙයිද දන්නේ, හොරු හරි පණීද දන්නේ. ඔය ඔක්කොම තියෙන්නේ කොතනද පිංගුතුනි? අවිද්‍යා සහගත මනස තුළයි. යථාර්ථයට හිත තිබු මනස තුළ ඔය එකම ධර්මයක්වත් හම්බ වෙන්නේ. එතන සිත පිහිටා තියෙන්නේ භූතය භූතේ වශයෙන් තතුසේ දන්න තැනක. උන්වහන්සේට හම්බ වෙන්නේ හේතු ප්‍රත්‍ය නිසා අනාත්ම වූ ස්කන්ධ පංචකයක් උපදිනවා. ඒ අනාත්ම වූ ස්කන්ධ පංචකේ නිරුද්ධ වෙලා යනවා. මම හෝ මගේ හෝ මට අයත් භාවයකින් තොරයි නේද? අන්න එතෙන්ටයි උන්වහන්සේගේ සිත තියෙන්නේ. එහෙම දකින ඒ මහා උතුමාණන් වහන්සේලා කිසිම දිශාවක බියක් නොදක අභයව ක්ෂේමය දකිමින් ඉතාමත්ම සැනසිල්ලෙන් යුක්ත වාසය කරනවා. පිඟුතුනි, අන්නේ උතුම් සැනසිල්ල ලබා ගන්නට පුළුවන් ධර්මය තමයි මේ නවල උතුරු සද්ධර්මය. 84 දහසක් ධර්මස්කන්ධයක් දේශනා කළේ නිකන් නෙමේ. ඒ සැනසිල්ලට මාවතයි මේ විවෘත කරලා තියෙන්නේ. අන්නේ ධම්මග ඔබ පුළුවන් තරම් පැහැදිලි කරගන්න. ඒ ධම්මග පැහැදිලි කරගනිමින් ධර්ම මාර්ගයේ ගමන් කරන්න. පුළුවන් තරම් සිත දමනය කරගන්න. ඒ කාන්තෙම ඔබට උතුම් වූ සැනසිල්ල අත් කරගන්නට අවස්ථාව සැලසෙයි. ඒ සඳහා වීරියෙන් උනන්දුවෙන් යුක්තව කටයුතු කරන්නට කියලා සිහිපත් කරමින් අදට මේ දේශනාව නිමාවට පත් කරනවා. කල්පනා කරගන්න. රැස් කරගත්තා වූ මේ සියලු කුසල් අපි දෙවියන්ට අනුමෝදන් කරමු. ලෝසසුන් ආරක්ෂා කරන, බප ආරක්ෂා කරන දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වායි සාදුනාද දී පින් අනුමෝදන් කරන්න. මිය පරලොව ගිය ඔබ අපගේ සියලු ඥාති හිතෛශීන් ඇතුළු පින් කැමති හැම සත්වගත් මේ පින් අනුමෝදන් වෙත්වා, දුකින් මිදී සුවපත් වී නිවනින් සැනසෙත්වායි සාදුනාද දී පින් අනුමෝදන් කරන්න. ඒ වගේම සති ටීවී නාලිකාව පවත්වාගෙන යෑම සඳහා මාසිකව වාර්ෂිකව දායකත්වයේ දරන ඒ සත්පුරුෂ පිඟුතුන්ට අපි විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරන්නට ඕන. ඒ සැදැහැබර පිඟුතුන්ගේ දායකත්වයේ නිසා තමයි ලෝපුරා සිටින මේ සැදැහැබර පිඟුතුන්ට මේ උතුම් ධර්මය අහන්නට ඉඩ අවස්ථාව සැලසෙන්නේ. ඒ උතුම් වූ දායකත්වයේ දරන පින්වත් සෑම සියලු දෙනාටත්, ඒ හැම දෙනාගේම ඥාතීන් ඇතුළු දූ දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාටමත් සියලු යහපත සිත ශාන්තියම වේවා. ලෞතුරු නිවනින් සැනසෙන්නට මේ පින්ද මේ කුසල් හේතු වාසනා පාරමී වේවායි
සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පින්වත් ඔබ සෑම සියලු දෙනාටම දෙලොව සුව පිණිසත් ලෞතුරු නිර්වාණ සුවය පිණිසත් මේ කුසල් හේතු වාසනා පාරමී වේවායි සාදු නාද දී ප්‍රාර්ථනා කරගන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.